හොඳයි, තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්? අවසාන ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්ස, මේ පොඩි ප්‍රශ්නයක්. සමානාන්තර අන්තරයක් හැදීගෙන එනකොට අපි දැන් ඒක වෙනකොට වෙන්න යනකොට මෙත්තානුස්සතිය වඩලා හරි මොනවා හරි මෛත්‍රී කළා හරි කොහොම හරි ඒ දෙක වෙනස් කරගන්න හැකියාවක් තියනවද නැත්නම්? දැන් මෙහෙමයි, සමානාන්තර පත්‍රය කියන්නේ එකක්, අනන්තර පත්‍රය කියන්නේ තව එකක්. සමාන අතරක් තුල ප්‍රතිඵලයක් ලැබෙනවා නම්, කර්මයේ උරුම වෙනවා නම්, පුණ්‍ය කර්ම හෝ පාප කර්ම හෝ හොඳ හෝ යහ හෝ ඒක සමාන අන්තරේ. දැන් අපි හිතමුකෝ බයිසිකල් වින්කල් කාර්යෝ ගාව බයිසිකලේ අර රෝදයක් තියෙනවනේ. ඔය රෝදේ එක තැනක් ගැවෙනවා. මේ රෝදේ ඒ ගැවෙන්නේ එක තැනකට ආවම. ඒ වගේ යම් කිසි ආකාරයක සමාන අන්තර වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අනන්තර කියන්නේ කිසිම සමානාන්තරයක් නැහැ. ඕන වෙලාවක කොතැනකදී හෝ කොයි වෙලාවේ හෝ මේ කර්මය හෝ පුණ්‍ය කර්මය හෝ පාප කර්මය හෝ යහපත හෝ අයහපත හෝ ඵල විපාක දෙන්න පුළුවන්. ඒවා අනන්තර ප්‍රත්‍ය. සමානාන්තරයකින් දැන් යම් කිසි කෙනෙක් මොකක් හරි ප්‍රාණඝාතයක් හරි ලොකු පාප කර්මයක් කළාම අපි හිතමුකෝ යම් කිසි වෙලාවක අවුරුදු 19 හෝ 20 හෝ මොකක් හරි වෙලා ඒ පුද්ගලයාට ඒ පාපේ පළවෙදීලා මිය පටල යන. සමහර විටක ඔය අවුරුද්ධානමේදී 20 හෝ අකාලයේ මරණයට පත් වූ පුද්ගලය බැලුවහම පහුගිය ආත්ම 10ක් තුළම ඔය වයසදිම ඔය වෙලාවටම එනකොටම ඒක තමයි සමාන අන්තර ප්‍රත්‍ය. ඒ වගේ මේ කිසි කෙනෙකුට එහෙම අන්තරක් නැතුව ඕනම වෙලාවකදී මේ වගේ ප්‍රාණඝාතයකදී කොයි මොහොතේ හෝ මේ කර්මයේ උරුම වෙලා ඒ වගේ පුණ්‍ය කර්මයක් එහෙමයි පාප කර්මයක් එහෙමයි හොඳත් යහපත් දෙකම පැවැත්මට තියෙන සුදු කර්ම කළු කර්ම දෙකම ওই විදිහට වෙනවා. හැබැයි ඒ දෙකම අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඒ දෙකෙම මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙමයි සමහරවිට සෝපත්තය. හොඳයි, එහෙනම් අපි දැන්